දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාල්කුණේ හේතුවෙන් 45,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. අධික වැසි සමග පවතින සුළං හේතුවෙන් ගස් කඩා වැටීම ඇතුළු ආපදා රැසක්ද වාර්තා වුණා. මේ වන විට පුද්ගල මරණ 7ක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. අද දිනේත් අධික වැසි සමග සුළං දවස පුරා පවතින බවයි කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ වන විට නිරතික මෝසම් කාලුණ තත්ත්වය දිවිනහලා ස්ථාපිත වෙලා තියෙන්නේ. මේ නිසා දිවිනේ දැන්ට පවතින වැසිසා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන පුළුවන්කම තියෙනවා. දිවිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම ඒ වගේම දකුණු පළාත්වල විටිනේට වැසිය ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. දිවිනේ ශිෂ්‍ය පළාත්වලත් ස්ථාන ස්වල්පයක වැසිය ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමු පළාතෙත් ඒ වගේ නුවරඑළිය දිස්ත්‍රික්කෙත් ඇතැම් ස්ථානවල මිනිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් තියෙනවා. උතුරු බෙංගාල මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව හේතුවෙන් දිවයිනේ සහ දිවයින හරහා සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා. සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වෙන පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම දිවයිනේ උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බැංකු ප්‍රදේශවලත් විටිනට හමන පැයට කිලෝමීටර 40 සිට පැයට කිලෝමීටර 50 පමණ දක්වා තද සුළං ඇතිවෙන මුලින් සමරස්ථල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවීම හැකියාව තියෙනවා. කංක සන්තරයේ සිට උත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට පුතුල් දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සාමාන්‍ය පැයට කිලෝමීටර 40 සිට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වනවා. එතැන් අවස්ථාවලදී මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 සිට පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩි වෙන පුළුවන්කම තියෙනවා. මේ නිසා මේ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීම හැකියාව තියෙනවා. තවදුරටත් මේ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස තිවරසා නායක ප්‍රජාවෙන් ඉල්ලා සිටින කැමැති. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මේ වන විට නිකුත් කර ඇති නායම් අනතුරැඟවීම් නිවේදන තවදුරටත් වලංගු බව එම සංවිධානයේ පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ බුලස්සිංහල මතුගම සහ ඉංගිරියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, යටියන්තොට, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දරණියගල, ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල සහ වරකපොලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමගමු කෝරළි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, බලංගොඩ, කිරියල්ල, කලවාන, අයගම, ඇහැලියගොඩ, ඉමුල්පේ සහ කුරුවිටයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවටත් අදියර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කර ලැබුව අතර, ඊට අමතරව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අතනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, අගලවත්ත, හොරණ, වලල්ලාවිට සහ පාලින්ද නුවරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාය කෝරළේ, නුවර කඩවස්සද සහ ගඟ වට කෝරළේ, ගඟ ඉහළ කෝරළේ, යටිනුවර, උඩපළාත, උඩුනුවර සහ උඩුදුම්බරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කහවත්ත, ඕපනායක සහ පැල්මඩුලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදියර එක යටතේ නිකුත් කර තිබූ විමසිලි මත බඳින සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, හපුතලේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් දෙදෙනෙකු රෝහල්ගත කර සිටිනවා. මෙම අනතුරෙන් මියගියේ වයස අවුරුදු 65ක් වන කාන්තාවක්. අත්තනගලෝය සහ ඌරුවලෝය පිටාර ගැලීම හේතුවෙන් ජායලගනේ මුල්ල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. ගම්පහ, කිරිඳිවිට, අකරවිට යන ප්‍රදේශවල ජල ගැලීම් මට්ටමද මේ වන විට ඉහළ යමින් පවතිනවා. සූරිය වැව නබඩගස් වැව ප්‍රදේශයට බලපෑ තද සුළඟකින් එම ප්‍රදේශයේ කෙසෙල් වගාභූමි විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවන බවයි ගොවි ජනතාව පවසන්නේ. කෙහෙල් මණ්ඩියවල මේ මොයි විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ? අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. එළි වෙන ගස්වල පැල හදාගෙන තමයි මේ රැකගත්තේ වනාලියගේ. ඒ රැකගත්ත වගාව තමයි මේ විනාශ වෙලා තියෙන්නේ. අපි කියන්නේ මේකට රජයට සාධාරණ එකක් කළා, මේ අහිතන් ගොවීන්ට මේකට වන්දි මුදලක් දෙන්න කියන. අධික සුළං තත්වයේ හේතුවෙන් වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා මුහුදු තීරයේ ස්ථිර හා තාවකාලික නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. ආරක්ෂිත ගල්වැටි කැඩී ඇති අතර මාරවිල මුහුදුකටුව වෙරළාසන්නේ ස්ථිර නිවාස දෙකක්ද මුළුමනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 146කට එල්ල වී තිබූ ගංවතුර තර්ජනය මේ වන විට පහව යමින් පවතිනවා. ප්‍රදේශයේ පවුල් 57කට අයත් පුද්ගලයින් 187 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳවීමටයි කටයුතු කර ඇත්තේ.